අවන්නල්ලිමියන්ගේ සංගමේ සභාපතිය. ඇතවශයෙන්ම අද දිනම මාධ්‍ය හමුව පවත්තන් ප්‍රධාන හේතුව තමයි අපි 2024 2023 ගෙවිලා 2024 අවුරුදු ලබද්දී හැම කෙනාටම කිව්වේ සුබ නව අවසරක් වේවා කියලා. එහි අරුත පොලිසිය, නාගරික සංවර්ධන අධිකාරිය ජනතාවට සහපන ශාලාවලට අවන්හල් වලට ලබා දුන්නේ දෙහිවල පිහිටි සෝල්බි ඡායතනය ම්ලේච්ච විදියට කඩාබිද කුඩුකර විනාශ කරලා දමලා. ඉතින් මම අවධාරණය කරනවා මේ තියෙන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ලැබිච්ච නිර්දේශය. මේ නිර්දේශයේ තියෙනවා මෙම දෙහිවල සෝල්බි ඡායතනය කඩා බිඳ දමන්න හේතු කාරණා වශයෙන් දක්වලා එක තැනක් මම පුරා ගන්නවා. සෝල්බි ඡායතනය කඩා ඉවත් කරන අවස්ථාවේදී නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු, ඇතුළුව පොලිසිය භාර ඉහළ පොලිසිය භාර ඉහළ දේශපාලඥයෙකු, පෞද්ගලික හා විරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ තවත් පොලිස් නිලධාරීන් 400ක් පමණ මෙම කටයුත්ත සඳහා සහභාගී වී ඇති බවත්, එයා සමගාමීව මෙම ව්‍යාපාරික ස්ථානයේ ඉදිරිපිට පවතින ව්‍යාපාරික ස්ථානයකට රජය සම්බන්ධ උසස් නිලයක් දරන පුද්ගලයෙකුගේ ව්‍යාපාරික ස්ථානයක් තියෙනවා. ඒ ව්‍යාපාරික ඒ රජයේ ඉහළ නිලයේ දරන පුද්ගලයාගේ පෞද්ගලික උවමනාව මත මේ හොටෙල් එක කඩා බිඳ දැමුවා කියන නිර්දේශයක් තියෙනවා. එතකොට මම හරින් ෆ්‍රැන්ඩ් එමතුමාගෙන් අහනවා, ඔබතුමා කියනවා රටට සංචාරකයෝ ආවේ නැහැ, රටේ ඩොලර් හිඟයක් තියෙනවා කියලා කියනවා. රටට සංචාරකයෝ එන්න ගත්තා, එන්න අරගෙන මේක බිල්ඩ් අප් වෙද්දී මේ විදියට දෙහිවල හරි සුන්දර දෙහිවර ගල් සිස්ස හරි සුන්දර මුහුත්තීරය. මම හිතන්නේ ගොඩක් ගෙස්ලා එනවා ලංකාවට ආපු ගමන් ඩම් සවුත් ඩීප් සවුත් නෝතන් ඊස්ට් නෝත් සෙන්ට්‍රල් යන්න කලින් එන්නේ දෙහිවල බීච් ඒරියකට. මෙතන තියෙන මේ වගේ ආයතන සුන්දර කර්මාන්ත කඩාබිද විනාශ කිරීම වෙනුවෙන් ගරු හරින් ෆර්නැන්ඩෝ ඇමතුමනි, ඔබතුමා ගත්ත තීන්දුව මොකද්ද, තීරණේ මොකද්ද? මං හිතන්නේ සමහරවිට ඔබතුමා දැනුවත් නැතිව ඇති. මම දන්නා තරමින් ඔබතුමා හරි කාර්යශූර අමාත්‍යවරයෙක්. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මාස 6කට කලින් වෙච්ච මේ සිදුවීමට සංචාරක ඇමති විදියට ඔබතුමා ඍජුවම මැදිහත් වෙලා මීට අවශ්‍ය තීන්දුව తీරන අරගෙන මේ මිලියන ගානක අපරාධයක් කරපු පොලිස් නිලධාරීන් සහ මේ අත්තනෝමතික කඩා දැමීම සම්බන්ධයෙන් ඉදිරිපත් වෙච්ච සියලුම රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එහා සමගාමීව මේ ආයතනයේ වෙච්ච අලාභය ඔවුන්ගේ පෞද්ගලික මුදලින් අය කර දෙන්න කියලා මානව හිමිකම් නිර්දේශය තියෙනවා. එහෙම අය කර දෙන්න බැරනම් මේ වගේ අත්තනෝ මතක විදියට තම රාජ්‍ය බලය අතට අරගෙන, තම රාජ්‍ය පාලන බලය අතට අරගෙන වැඩ කරන මේ වගේ රාජ්‍ය පොලිස් නිලධාරීන් ඇතුළේ රාජ්‍ය නිලධාරීන්ගේ පෞද්ගලික දේපළ රාජ්‍ය සන්තක් කළා හරි කමක් නැහැ, මෙම ආයතන වලට වන්දි ගෙවන්න ඕනේ කියලා මම යෝජනාවක් කරනවා. එහා සමගාමීව තවත් මේ වගේ කාර්යයන් වෙන්න දෙන්න බෑ. මොකද දෙහිවල ගල්කිස්ස මුහුදු තීරේ මං හිතන්නේ තියෙනවා රෙස්ටෝරන්ට් තියෙනවා මම හිතා රුපියල් 40-50ක් ඉදලා. එතකොට මේ 40-50ක් තියෙන තැන මේ ආයතනේ විතරද ඔයගලන් දුටුවේ? අනවසර ඉදිකිරීමක් විදිහට මේ ආයතනය විතරක් දුටුවේ? එතකොට මේ කරුණු කාරණා සම්බන්ධයෙන් කතා කරගෙන යද්දී අපිට පේනවා මේ පෞද්ගලික පරිගැනීම මේ කළලා තියෙන හා සමානව නියත වශයෙන්ම මෙම ආයතනයට වෙච්ච අසාධාරණය, මෙම ආයතනයට වෙච්ච අලාභය, මෙම ආයතනයේ සේවය කළා තිබෙනවා 100කට වැඩි ප්‍රමාණයක්. ඒ 100කට වැඩි ප්‍රමාණයක සේවක නෝනාවරුන්ගේ මහතුරුන්ගේ සේවා නැති කාලදී වෙච්ච අලාභානි සහ ඒ පවුල්වල මිනිස්සු තාත්තා රෝ ජොබ් එක කරනවා නම්, අම්මා දරුවෝ තුන් දෙනා බඩගින්නේ ජොබ් එක නැති වුණොත් එහෙම කවුද මෙව්වලට වන්දි ගෙවන්නේ? මේ කරුණු කාරණා සලකා බලා මේ වෙච්ච අසාධාරණයට නියත වශයෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාවෙන් නිර්දේශ කළා තියෙන පරිදි අනිවාර්යයෙන්ම වන්දි ලබා දී යුතුමයි. මෙම රොයල් බීච් මෙම සෝල් බීච් ආයතනය කඩා බිඳ දැමූ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ, සේවය අත්හිටවන්න ක්‍රියා කරන්න ඕනේ. එහා සමගාමීව මොවුන් කිව්වොත් එහෙම අපිට ගෙවන්න සල්ලි නැහැ කියලා ඉහළින් ආපු ඕඩරයක් කියලා මේ පරීක්ෂණ නවත්තන්න ඔයා ඉහළින් කවුද ඕඩරේ දුන්නේ? එහා සමානව මේ සියලුම දෙනාට විරුද්ධව තමන්ගේ පෞද්ගලික වත්කම් රාජ්‍ය සන්තක කළ හරි විකුණලා හරි මෙම ආයතනයේ වෙච්ච අලාභය පියවන්න ඕනේ කියලා මා විසින් දන්වා සිටිනවා. ස්තුතියි.